මේ දාගැබ් වහන්සේ කරවන්නේ මහා පරක්‍රම බහු රජතුමා. මහා පරක්‍රම බහු රජතුමා මේ දාගැබ් වහන්සේ කරවලා සංගසතු කරන්නේ ස්වර්ණමාලී දාගැබ හැටියට. ඒ කියන්නේ අනුරාධපුර රාජධානියේ රුවන්වැලි මහා සෑ දාගැබ් වහන්සේටම කරන ගෞරවයක් එක්ක තමයි මේ නම දාන්නේ. ඉසින් නදී 186යි. වට ප්‍රමාණය 550යි. බුබලක හැටියට තමයි මේ දාගැබ් වහන්සේ කරවලා සම්පූර්ණ සංගසතු කරන්නේ. ඉතින් නිස්සංග මල්ල රජතුමා රජගඬ පත් වෙලා රණින් කරව. ඒ කියන්නේ අත්තරන් වලින් කරව. කොතක් හදනවා කොතක් හදලා ඒවා පළඳුවට පස්සේ තමයි රන් කොත් වෙහෙර කියන නම ජනප්‍රිය වෙන්නේ. නිස්සංග මල්ල රජතුමා කරාගෙන තමයි ඊට පස්සේ සෙල්ලිපිය මගින් තහවුරු කරනවා. නමුත් සැබෑම නිර්මාත්‍වරයා මහා පරක්‍රම බහු රජතුමා. අපිට අනුරාධපුර රාජධානියට වඩා ගොඩක් වෙනස්කම් අපිට පොළොන්නරුව දකින්න පුළුවන්. අපි අනුරාධපුර රාජධානියක අපේ මුල්ම රාජධානිය දාගැබ් වහන්සේලා කෙරෙවීමේදී පාතමළු උඩමළු දෙගොනමළු උඩමළු කියන මළු වලින් තමයි සමන්විත වෙන්නේ. අපි උඩමළුවට ඇවිල්ලා තියෙනවා. ඒත් උඩමළුවට ආපුවම අපිට අනුරාධපුර රාජධානියේ දාගැබක් කරලා කරවලා උඩිම මුලින්ම කරන්නේ සලපතල මළුව. ඒතර පොළොන්නරුවේදී මේ සලපතල මළුව නිදිලා තියෙනවා. සලපතල වෙනුවට වැලි මළුවක් පාවිච්චි කරලා තියෙනවා. කුඩා සලපතල මළුවක් අපිට දකින්න පුළුවන්. ඒතර අපිට මේ ඉස්සරහින් තියෙන වහල්කඩ. ඒතර වහල්කඩ අනුරාධපුරයේ කරවන්නේ ගල් කැටයම් මුලින්. ඉතර පොළොන්නරුවේදී ඒකට ගඩොල් මාධ්‍ය භාවිතා කරලා තියෙනවා. ඒ අනිත් වෙනස තමයි දාගැබ් වහන්සේ වටේටම පිළිම ගෙවල් ඉදි කිරීම. පිළිම ගෙවල් 12ක් ඉදි කරලා තියෙනවා. සියලු ප්‍රතිමා වහන්සේලා පිටි පිළිම, ඉදි පිළිම, ඔත් පිළිම, සක්මන් පිළිම. පරිවාරී ස්තූප වලත් බෙදලා තියෙනවා. පොළොන්නරුවේ පරිවාරී ස්තූප නැහැනේ. ඒවලුත් බෙදලා තියෙනවා. ප්‍රතිමා වහන්සේලා වන්දනමාන කිරීම තමයි මූලික පරමාර්ථය වෙන්නේ. දැන් මේක තුන් එකනේ 1986 දී තමයි මේවත් සංග්‍රහණය කෙරෙන්නේ. ඉතින් අපිට මේක පේනවනේ. කඩතුළු නොවෙච්ච බැම්ම අපිට පේනවා. මේ කඩතුළු නොවෙච්ච බැම්ම කියන්නේ රජ කාලෙම තිබිච්ච ඔරිජිනල්ම බැම්ම. ඒතර උඩින් කඩතුළු වෙච්ච බැම්ම තමයි අලුතෙන් හදපු බැම්ම. මේ පල්ලෙවට ඔක්කොම පරණ රජ කාලේ. මෙතනදී අපිට දැකෙන තියෙන්නේ බුදුන් වහන්සේගේ සතපෙන් පිළිම වහන්සේ නමක් වන්දනමාන කිරීම කටයුත්ත කළ තියෙන මේ පිළිමේ. සතපෙන පිළිම වහන්සේ නමක් අපිට දැන් මේ පිළිමේ දකින්න පුළුවන්. මේ ලක්ෂණ තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් මේක ගොඩක් ශ්‍රේ වෙලා තියෙන විස්සංග මල්ල රජතුමා තමයි මේ පිළිමගේ කරලා තියෙන්නේ. මේ පිළිමද ලියු තෙලි පිට තමයි මේ. ඉතින් ඒක තමයි මේ ලක්ෂණනේ. දැන් විස්සංග මල්ල රජතුමා තමයි මේ ගොඩක් හිමිකම් කියන රාජ්‍ය නායකයා. දකින්න දේවල් අර වර්ණ ආලේප කළ තිබුණාට සාදක තියෙනවා. අපිට මේවල පොඩ පොඩක් දකින්න පුළුවන් වර්ණ තිබුණ වට සාදක. අපිට මේ කන් වල එහෙම දැක්කොත් එමේ අලිය අර සම්පූර්ණ මේක දරාගෙන මේ අලිය දරාගෙන ඉන්නේ බර දරාගෙන ඉන්න විදිහට මේක නිර්මාණය කරන්නේ.
එතන මේවල මේ වර්ණ තිබුණ වට සා දෙදෙන මේවල සම්පූර්ණ වර්ණ වලින් ආලේප කරලා තිබුණා රතු වර්ණය කහ වර්ණය සුදු වර්ණය කළු වර්ණ මේකේ වර්ණ වලින් මේ බාහිර අලංකාර කරලා තිබුණා තියෙන දේව තිබුණ වට සාදක අදටත් අපිට දකින්න පුළුවන් ඒ ගොඩක් මොකද මේ අවුරුදු 700 ගානක් මහා කැලේකට වැහුණාම සම්පූර්ණ මේ දේවල් අහානි වෙලා තියෙන වර්ණ අපිට ගොඩක් දකින්න නැත්තේ ඒකද අපිට මල් මොහොල්ලේ මෙලු මල් මොහොස්තක් දින් දකින්න පුළුවන් එතන මේවල මේ චිත්‍ර වලින් තිබුණ වට සාදක අපිට ගොඩක් ඉන්න හැප්පෙන්න නම් අපිට දකින්න පුළුවන් මේවල මේ කොටස් සිදුවෙලා තියෙන තින්තුන වර්ණ කොටස් කණුවල කරන ලිපි තමයි මේ තැම් ලිපි කියලා කියන්නේ. ඒක නිස්සංග මල්ල රජතුමා මෙන්න මේ ස්ථානයේ ඉඳලා තමයි මේ දාගබ් වහන්සේගේ කොත් පැළඳීම උත්සවය බලන් ඉඳලා තියෙන්නේ. මේ පිළිබඳ ලිපි සෙල් ලිපි තමයි අපිට ඔය කණුවල දකින්න තියෙන්නේ. තැම් ලිපි. අපිට මේ පේන්ට් එක පොඩ්ඩක් පේනවා.